ඔබ හැම කෙනෙක්ම දන්නවා අද උදෑසන 8 සිට රට පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අකණ්ඩ වර්ජනයක් ආරම්භ කරනවා. එහිදී මූලික වශයෙන්ම පාදක වන්නේ ප්‍රධාන කරුණු හතක්. එහි එම කරුණු හත මූලික කරගෙන තමයි මෙම අකණ්ඩ වෛද්‍ය වර්ජනයක් අද උදෑසන 8 සිට රට පුරා ක්‍රියාත්මක වෙන්නේ. මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ මූලිකම කාරණයක් වෙන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන්. එනම් විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරු, ඒ වගේම ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සියලුම නිලධාරීන් එම ක්‍රියාපටිපාටියට පරිබාහිර ඔවුන්ගේ අත්නෝමතික ක්‍රමවේදයන් පාවිච්චි කරලා මෙම ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන්නට ස්ථාන මාරුවීම් ලැයිස්තු ප්‍රකාශයට පත් කරන්නට පටන් අරගෙන තියෙනවා. එහි ආරම්භය පටන් ගන්න පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධ ලේඛනයේ. මෙහිදී අපි දැක්කා අපි මෙම මාධ්‍ය සාකච්ඡා කීපයක්ම මීට දවස් කීපයක ඉඳන් අපි මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරනවා, මහජනතාව දැනුවත් කරනවා, රජය දැනුවත් කිරීම කරනවා. එහිදී අපි දැක්කා ඊයේ එම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විජේසූරිය මැතිතුමා එතුමාගේ විෂයපත්‍රයට අදාළව මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම එතුමාගේ විෂයපත්‍රයට අදාළයි. එතකොට ඒ සම්බන්ධයෙන් එතුමා මාධ්‍ය හමු ඇවිල්ලා ප්‍රකාශයක් නිකුත් කරනවා. මෙන්න මේ ප්‍රකාශයේදී එතුමා සඳහන් කරන කරුණුවල සාවාද්‍ය බව ගෙනහැර දක්වන තමයි මෙහිදී මම ප්‍රධාන වශයෙන් මෙතන සුන් අරගෙන තියෙන්නේ. මොකද මෙම ස්ථාන මාරු මණ්ඩලවල අපිට රජයේ වෛද්‍යාරංගයේ සංගම විදිහට නෛතිකම අයිතියක් තියෙනවා. ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රජයේ වෛද්‍යාරංගයේ සංගමය සමස්ත වෛද්‍යවරුන්ගේ 95%ක් නියෝජනය කරනවා. එහෙනම් ඕනෑම වෘත්තීය සමිතියක 15%කට වැඩි සමාජික සංඛ්‍යාවක් සිටිනවා නම් ඔවුන්ට මාරු ස්ථාන මාරු මණ්ඩලවල අසුන් ගැනීමේ නෛතිකම අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි මෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සියලුම සෞඛ්‍ය බලධාරීන් අභියෝගයට ලක් කරන්නේ. මෙහිදී පැහැදිලිව කියන්න ඕන මෙම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාධ්‍ය හමුවේ ඇවිල්ලා ප්‍රකාශ කරනවා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ එම ලේඛනයට වෛද්‍ය නිලධාරීන්ගේ රජයේ වෛද්‍යාරංගයේ සංගමයේ අනුමැතිය ලැබුණා කියලා. පළවෙනියෙන් මෙහිදී රජයේ වෛද්‍යාරංගයේ සංගමයේ විදියට අපි අනුමැතිය ලබා දීලා තියෙනවා ස්ථාන මාරු මණ්ඩල සාකච්ඡාව පැවතුනේ එම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු ලේඛනය සකස් කිරීමට. එම පුරප්පාඩු ලේඛනය තමයි එතුමා මාධ්‍ය හමුවට ගෙනල්ලා පෙන්නන්නේ. ඒ ලේඛනයේ මංගාවක් තියෙනවා. මේකේ ඕගොල්ලොන්ට පැහැදිලිව දකින්න පුළුවන්. මේක අපේ වෙබ් අඩවිලත් දකින්න පුළුවන්. මේකේ අත්සන් යොදලා තියෙනවා DDGHS, ඒ කියන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඊළඟට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඒ වගේම අධ්‍යක්ෂක වෛද්‍ය සේවා සහ රජයේ වෛද්‍යාරංගයේ සංගමය විදියට රජයේ වෛද්‍යාරංග සංගමයේ විදියට මගේ අස්සන යොදලා තියෙන මම තමයි රජයේ වෛද්‍යාරංග සංගමයේ විදියට ස්ථාන මාරු මණ්ඩලවල නියෝජිත විදියට වැඩ කරන්නේ. එතකොට එහිදී මෙම අත්සන් හතරම සහිතව තමයි පුරප්පාඩු ලේඛනය අපි ප්‍රකාශයට පත් කරේ. ඒක ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතිය සහිතව තමයි පුරප්පාඩු ලේඛනය ප්‍රකාශයට පත් කරේ. ඒක ඇත්ත. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ පුරප්පාඩු ලේඛනයේ පුරප්පාඩු 524ක් තියෙනවා. ඒකදී පුරප්පාඩු 524ට අපිට ඉල්ලුම්පත් වෙන්නේ 500යි. ඒකදී 24ක අමතර පුරප්පාඩු සංඛ්‍යාවක් මේක ඉතුරු වෙනවා. එතකොට සාමාන්‍ය ස්ථාන මාරු මණ්ඩලයක ක්‍රමවේදය තමයි මෙම අමතර පුරප්පාඩු ඉවත් කරලා එම ඉල්ලුම්පත් මේ පුරප්පාඩු 90 සකස් කිරීම සිදු කරනවා. එහිදී එම ස්ථාන මාරු මණ්ඩලය තීරණය කරනවා අදාළ රෝහල් සමග සාකච්ඡා කරලා කුමන වේගස කුමන පුරප්පාඩු ඉවත් කරනවාද කියන තීරණය ගන්න ස්ථාන මාරු මණ්ඩලය. මෙවර ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා විජේසූරිය, ඒ කියන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විජේසූරිය මහත්තයාගේ පුද්ගලික අවස්ථාවයට ඒක පිටිපස්සේ අපි දන්නේ සෞඛ්‍ය ඇමතිතුමා ඉන්නවෙන්න පුළුවන්, සෞඛ්‍ය ලේකම් ඉන්නවෙන්න පුළුවන්, විජේසූරිය මහත්තයාගේ පුද්ගලික අවස්ථාව වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔහුගේ පුද්ගලික අවස්ථාවයට මෙම ස්ථාන මාරුවී මණ්ඩලය ඒ අනුමැතිය නොසලකා අවසාන ලැයිස්තුව සකස් කරනවා. මේ අවසාන ලැයිස්තුව තමයි දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඇත්තටම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට ලැජ්ජ වෙන්න ඕන
මේ නිල සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ තියෙන මේ අවසන් ලැයිස්තුව අරගෙන ඇවිල්ලා සාකච්ඡාවට මුහුණ දෙන්නේ නැතුව පුරපාඩු ලේඛනයක් අරගෙන ඇවිල්ලා බොරු කියන්න මහජනතාව මුලාවටපත් කරන්න. අපි වෛද්‍යවරු එතුමත් වෛද්‍යවරේ. අපි වෛද්‍යවරු විදිහට අපිට තියෙන වෘත්තිමය ගරුත්වය එතුමාට බොරු කියන්න ගියාම ඒ වෘත්තිය ගරුත්වය තමතක වෙලා තියෙනවා. එතුමා හැල්ලු කරන සම්පූර්ණ වෛද්‍ය වෘත්තිය. ඇයි බොරු කියන්නේ? ඇවිල්ලා ඇත්ත කියන්න. බොරු ලේඛන කූට ලේඛන ප්‍රකාශයට පත් කරන්න එපා. මේ මේකේ තියනවාද කියලා බලන්න. මේකේ අත්සන් කරන්න තියෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂක සෞඛ්‍ය සේවා තුන් දෙනයි. කොහොම රජයේ වෛද්‍යාරින්ද සංගමයේ අත්සන. මේක ඕන කෙනෙකුට ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය බලන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි කියන්නේ. මෙතෙන්දි මේ අවසන් ලේඛනය සකස් කරනකොට අපේ ස්ථානමාරු මණ්ඩලය පැවතුනේත් නැහැ. ඒකට රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ අනුමැතිය ගත්තේත් නැහැ. මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඇයි මේ ඔක්කොටම රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ ස්ථානමාරු වල මණ්ඩල වල ඉන්න එක ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ? ස්ථානමාරු මණ්ඩල වලින් තමයි රජයේ සියලුම වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබා දෙන්නේ. එම පත්වීම් ලබා දීමේ ක්‍රමවේදය අවුරුදු ගණනාවක් තිස්සේ නෛතිකව ඉතාම පාරදුෂ්‍යාකාරයෙන් ස්වාධීනව සක්‍රමවත්ව අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන යනවා. කිසිම දේශපාලන හෝ නිර්දේශපාලන කිසිම බලපෑමක් කිසිම කෙනෙකුට අත්පෙවීමක් කරන්න බෑ. ඒක ඕන කෙනෙකුට ඉතාම පාරදුෂ්‍යාකාරයෙන් මේ පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යන්නට රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහට විශාර කාර්යභාරයක් සිදු කරනවා. මෙන්න මේතර තමයි ඔවුන්ට බාධාව තියෙන්නේ. මේ ස්ථාන මාරුවීම් වලට කිසිම ඇඟිලි ගැසීමක් ඔවුන්ට කරන්න දෙන්නේ නැති එක තමයි ඔවුන්ට තියෙන බාධාව. ඒ නිසා තමයි ඔවුන් උත්සාහ ගන්නවා රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ ස්ථාන මාරු මණ්ඩල වලින් ඉවත් කරන්න. හැබැයි ඔවුන්ගේ සිහිනයක් ඇති හැම. හැබැයි නෛතිකව කිසිම අයිතියක් නැහැ රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ එම තියෙන අයිතිය අභියෝගයට ලක් කරන්න හොයන බලපෑම් කරන්න. ඒ වගේම මෙම ප්‍රකාශයට පත් කරපු ස්ථාන මාරුවීම් පශ්චාත් සීමාවාසික පත්වීමේදී අපි දන්නවා මේ දැන් ඊයේ එම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ඊයේ සිට මුදා හැරලා තියෙනවා ඔවුන් හිටපු ස්ථානවලින් නව සේවා ස්ථානවලට. අපගේ මෙම විරෝධය නොසලකා ඒ ප්‍රකාශයට පත් කරලා තියෙන පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවට අනුව එම වැරදි සහගත ලෙස සකස් කරපු එම ලැයිස්තුවට අනුව ඔවුන්ගේ නවපත්වීම් ලබා ගැනීම සඳහා ඔවුන්ව මුදා හැරලා තියෙනවා. එම යන වෛද්‍යවරුන්ට තේරෙයි අපි මේ කියන තත්ත්වය මොකද්ද කියලා. මේ වන විට අපි අඳුරගෙන තියෙනවා ඇඹිලිපිටිය රෝහලේ අක්ෂි ඒකකය. මේ අලුතෙන් වෛද්‍යවරයෙක් ඒකෙන් පත් වෙනවා. ඒ තුලින් එම ඒකකේ ඉන්නවන වෛද්‍යවරු 4 දෙනයි. එතන 5 දෙනෙක් වෙනවා. හරි ඊළාට රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන අලුපොළ කියලා දිස්ත්‍රික් රෝහල. එතන ඉන්නවන වෛද්‍යවරු 3 දෙනෙකුට 3 දෙනෙක් ඉන්නවා. එතකොට 3 දෙනා වෙනුවට තව අමතර වෛද්‍යවරයෙක් මේකේ පත් වෙනවා. ඊළාට අන්නාරම දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරු 3 දෙනෙක් ඉන්නවා දැනට. එතන කාඩ් එක, ඒ කියන්නේ අපි කියන්නේ සිටිය යුතු වෛද්‍යවරු ගාව 3 දෙනයි. 3 දෙනාට අමතරව තව වෛද්‍යවරයෙක් පත් වෙනවා. ඊට අමතරව අපි දන්නවා නුවරඑළිය පර්යාන්තයක් යක් තියෙනවා කුරුපණාව කියලා. මේ කුරුපණාව එක වෛද්‍යවරයෙක් විතරයි ඒකට නියමිතාකාරයෙන් අනුයුක්ත කළ යුත්තේ. නමුත් දැනටත් වෛද්‍යවරයෙක් ඉන්නවා, ඒකට තව වෛද්‍යවරයෙක් දානවා. ඊළාට රම්බන්තොට BMCU බෙරළිගම එතනත් වෛද්‍යවරයෙක් දැන්ට ඉන්නවා, ඒකට තව අමතර වෛද්‍යවරයෙක් දානවා. ඉතින් මේවා සෞඛ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේවා දන්නේ නැහැ. ඉතින් මොකටද ඔය පුටුවේ ඉඳලා මේ සාමාන්‍ය දේ දන්නේ නැතුව අපිට තේරෙන දේ අපිට පේන දේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔය පුටුවේ ඉඳන් දකින්නේ නැත්නම් ඔය පුටුවේ ඉන්න කැති වැදගත්කම මොකද්ද? ඕක කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට දීලා ඔතනින් ඉවත් වෙලා යන්න ඕන. බොරුව මෙතන සමාජගත කරන්න හදන්නේ නැතුව අපි ඉතාම කාරණකෝ ඉල්ලා සිටිනවා එතුමාගේ ගරුත්වයත් මෙම වෘත්තියේ තියෙන වෛද්‍යවරුන්ගේ තියෙන ගරුත්වයත් කෙලසන්නේ නැතුව බොරුව සමාජගත කරන්න උත්සාහ කරන්නේ නැතුව වහාම මෙම ස්ථානයේ ඉවත් වෙලා තමන්ට අදාළ ස්ථානයේ ගිහිල්ලා සේවය බාරගත්තා නම් හොඳයි කියලා. බොහොම ස්තුතියි.